මට කියන්ට ඕන පළමෙන්ම අපේ රටේ ජනාධිපති අනර්කෝ සහෝදරයාට නොසුපතනවා. මේ මංචි ලෙමන් පාප් සැබවින්ම අතිවිශිෂ්ටයි. එතුමා රටේ බලාපොරොත්තු වැටියට එතුමාගේ කාර්යභාරය හරි ආකාරයෙන් කරයි කියලා අපි විශ්වාස කරනවා. ඒ අවස්ථාවදී අපිට කියන්නට ඕන මේ මහමැතිවරයා අපි බලාපොරොත්තු වෙන්නේ සහයෝගයක් ලබා දෙන විධායක ජනාධිපති ධුරේ තියෙනව නේද? සමග සහයෝගයෙන් වැඩ කරලා රට වැටලා දෙන අගතියෙන් රට ගොඩ ගන්න ආණ්ඩුවක් අපිට ලබා දෙන්න කියලා තමයි අපි ඉදීමක් කරන්නේ. මේකට වෙන්න ඕන දේ මේ ජනපති ප්‍රතිවරණ අවස්ථාවේදී ප්‍රතිඵල ආරම්භ බලුවා නම් ජනතා පරිමුඩේක තමයි ද සිලින්ඩරයට ඡන්ද දුන්න අය අවබෝධ කරගන්න ඕනේ ද සිලින්ඩරක නැහැ කියලා. ඒගොල්ලන් අනුකෝස් ජනනායක මෙතුමාට ඡන්ද දුන්නේ නැහනේ, විපක්ෂය දුන්නේ. ඒ නිසා දැන් ඒගොල්ලන්ට තියෙන කාර්යභාරය අපිට එකක වෙන්න අපි උත්සාහ කරන ආණ්ඩුව කන්ෆ්‍රන්ටේෂන් ආණ්ඩුවක් නෙවෙයි, විධායක සමග ගහගන්න මරාගන්න ආණ්ඩුවක් නෙවෙයි. අපි රටට ආදරය කරන ප්‍රගතිශීලී සන්ධානයක්, පක්ෂයක්, කණ්ඩායමක්. එනිසා එකට වැඩ කරන අවස්ථාව ලබා දෙන්නේ කියලා ජනතාවට අපි ඉල්ලීමක් කරනවා. දැන් රටේ ජාතික න්‍යායපත්‍රය මොකක්ද තියෙන්නේ? පළවෙනි තියෙන අර දූෂණය අයිමි කරේ මේකනේ, අද ගන්න එකනේ. හත් දෙක උස්සලා අපි සහයෝගය දෙනවා. සැක තබා ගන්න එපා. දැන් මොකද බලන්න තියෙන්නේ? දැන් මේක පාස්ට් ඉරිදා පිළිබඳව මූලික හේතු වෙලා ඊට පස්සේ නැක බලවේගය මොකද්ද කියලා ඔයා ගන්න අවස්ථාව හිරමෙලා තිනවා ජනාධිපතිතුමාට. අපිටත් ඒක ඕන. ඒ වගේ දැන් රටේ දේපල වර්ගම් කරලා පිටට අරන් ගිහිල්ලා ඒ තාවර කරගෙන පදනම් කරගෙන ඉන්නවනේ. දැන් සෝලන් ඇසට්ස් පරපරත තියෙනවනේ ඒ සම්බන්ධව. ඒ වගේ තියෙනවා මා බැංකු මාකොල්ලය තියෙනවනේ. ඒ වගේ දැන් ඝාතන වෙලා තියෙනවනේ ඒ කාලේ මාධ්‍ය විද ඔබලගේ ඥාති මිත්‍රයෝ ලසන්ත වේවා, එක්නඩිකොඩ වේවා, නඩේසන් වේවා, සිවරාම් වේවා, ලුගලයිස තියෙනවනේ. ඔක ඔයන්ඩ නීති අදන්නට අපි අලුති ඕන නම් අදන්නට, නැත්නම් තිරණ නීති සංශෝධනය කරන්නට සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා අපි. ඒ වගේ රටේ පෙරළ කිල්ල කටිකියනම් ජාතිය අතර මට්ටමින් රටවල අතර බයිලටරල් ඇග්‍රිමෙන්ට්ස් දාගන්න කතා කරන්න උදව් කරනවා. ඒ නිසා බාධා කරන ආණ්ඩුවක් නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. එකට වැඩ කරන ආණ්ඩුවකට ඕන වෙලා තියෙන්නේ. රටේ ඕන වෙලා තියෙන්නේ. ඒ වගේම විද්‍යාගය ජනාධිපති ධුරේ කියලා කතා බහ වුණා. පාර්ලිමේන්තුව කියන විද්‍යාගය ජනාධිපතිවරේ පත් කරනවද සම්පූර්ණ අයිම් කරනවද කියලා වාඩි වෙලා සාකච්ඡා කරමු. ප්‍රශ්නයක් නැහැ. ඒකට උදව් කරනවා අපි. 3-2 බලයක් මේ ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙනවා නම් ඒ 3-2 අපි දෙන්නම්. ප්‍රශ්නයක් නැහැ. ඒක ඕන. ඒ වගේම මේ රටේ දැන් අද වෙනකොට දැන් IMF එක අපි ජනාධිපතිතුමාගේ කඩේම සාකච්ඡාව පටන් ගන්න ඔන්න මෙන්න තියනවා කියලා දන්නේ නැහැ. අපේ හිටපු මහ බැංකුව දැන් ඉන්න මහ බැංකුව ඒ කාලේ හිටපු මහ බැංකුව අධිපතිතුමා ඒ වගේ ඒ වෙලාවෙ හිටපු මේ දනුත් ඉන්න මේ මුදල මාත්‍යාංශලේ එකමුතුමා සමග ජනාධිපතිතුමාගේ උපදේශවර දෙන්නෙක් විතර අතර දෙනෙක් දැන් සාකච්ඡා කරනවලු. IMF සමග සාකච්ඡා කරන්නේ කියලා රටේ පාර්ලිමේන්තු තුල පෙර කියපු කණ්ඩායම තමයි සමග ජන සන්ධානය. ඇත්ත ඒකයි. පසුව තමයි පාර්ලිමේන්තුට ආව අපි හිටපු ජනාධිපතිතුමා ඒ කාලේ අගමැති ධුරෙන් හිටපු රණ වික්‍රමසිංහ මහත්මයා කියන කතා කරේ. අපි කිව්වා. එතකොට ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිතුමා සමග හිටපු කණ්ඩායම එතන ආණ්ඩුවපති ඉන්නකනේ ඕනේ නැහැ කියලා කිව්වා. අපි ඕනේ කිව්වා යන්න කිව්වා. දැන් ඔක්කොම අපි කියන එක පිළි අරන් තිනවා. දැන් මේ ආණ්ඩුවත් පිළි අරගෙන දැන් ඒක අයි මේක සාකච්ඡා කරනවා. හොඳයි නේ.
දෙකකින් ඔප්පු වෙනවන්නේ මොනවද කියලා එනිසා අපි සහයෝගය ලබා දෙනවා ඒ වගේම මම කියන්න ඕනේ දැන් මම නියෝජනය කරන්න අපි නියෝජනය කරන අපේ පක්ෂය වෙනුවෙන් රටේ ජීවිත දෙමළ භාෂාව කතා කර ජනතාව මේ ආණ්ඩුවට පරිමුණයි කවලා තියෙනවා අපේ ප්‍රශ්න මේ පවුණක් නෙවෙයි එයාගේ ප්‍රශ්නවල තියෙනවා කියලා ඉතින් මම කඳුකර ජීවිතන දෙමළ ජනයා සම්බන්ධව මම දැක්කා අනුර කුමාර ජනපතිතුමා ජනාධිපති වෙන්න පෙර මේ මාධ්‍ය සාකච්ඡා කරන අවස්ථාවේදී ඒ ජනතාව ඉඩම් බිම් අංගලකුත් නැතුව ජීවත් වෙනවා කියලා කිව්වා ඇත්ත ඒකයි සමජන සන්දානේ සමජන බලවේගයේ නායක සයි ප්‍රේමස් මහත්මයා ඒක පිළි අරගෙන තිනවා එහෙනම් ඒක කරන්න ඉඩම් ලබා දෙන්න ඒගොල්ලන්ට ඔබතුමා කිව්වනේ ලබා දෙන්න හොඳයි නිවාස් අදා ගන්න ඉඩම් ලබා දෙන්න කියලා කිව්වා මම දැක්කා අර මා ඉතම කියලා තිනවා කරා දෙන්න අපි සාකච්ඡා දෙනවනේ අපි එතන ඉන්නේ ඒ වගේ ඔබලා කියපර සිස්ටම් චේන්ජ් එක පටන් ගන්න බෙවිලි කර්මාන්ත සිස්ටම් ශේස්ත්‍ර තුල එතන තමයි රටෙම්ම ඉතම අ르දිනු වෙච්ච කොන් වෙච්ච තල්ලු වෙච්ච උදගණ වෙච්ච යන කණ්ඩායම් ජීවත් වෙනවා අපි කිව්වේ මොකද්ද වෙන මොනවත් නැහැ නේ ශ්‍රී ලංකා රාමුතුල ගේන්න කිව්ව ඒගලන්ට වැඩි වෙන ශ්‍රී ලාංකික වෙන්න ඕන කියලා කිව්වා නරකද ඒක නැහැ නේ ඒකයි සමජන සම්දාන ප්‍රතිපත්තිය සංකල්පය අද පිටකරන නෙවෙයි එතන වෙන්න ශ්‍රී ලාංකික වෙන්න කියලා කිව්වා ඔබලත් ඒක තේරුම් අරගෙන කරන්න දැන් කඳු කරේ වතු කරේ පවුල් කීයක් ඉන්නවද සංඛ්‍යා මොකද්ද වැඩ කරන තම් කර සංඛ්‍යා මොකද්ද කියලා ඔබලට ගැටලුවක් තියෙනවා මම දැක්කා තවත් අවබෝධයක් නැහැ අවබෝධය අපි ලබා දෙන්නම් ඒවා උත්තර නගරේ ජනතාව සම්බන්ධව අද කොහොමද ජානායක මැතිතුමා කතා කරලා දිනවා දේශපාලන සිර කරගෙන කතා කරලා තිනවා අර පැරකට ගිය ජනතාවගේ අයගේ පවුල් පිරිස උද්ඝෝෂණ කරනවා ඒකට කතා කරලා දිනවා දැන් ඊයේ බලවකට බලනකොට නවුනියාවේ ජාති ජාත ළමා දිනේ අවස්ථාවේදී අඩර කුමාරගේ මීයා මම කියලා කියලා එකෙක් ඇවිල්ලා බාධා කරලා රණ්ඩු කරා දැක්කා නවුනියාවේ ඒක ආණ්ඩුවේ මිනිහෙක්ද වෙන කවුද කියලා ඔයාලා බලලා දැනුම ලබා දෙන්න අපි වෛරීය දේශපාලන කරනව නෙවෙයි දසත සසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස් දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න